වන් පුංචිතුවේ පුතේ අද අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ සතුන්ගේ පාදාආශ්‍රිත ගැටලු විසදන්නේ කොහොමද කියලා. අපි මේ පාඩම පුතේ ගැටලුවක් ආශෙන්ම ඉගෙනගන්න බලමු. හරි ඔන්න දැම් මම පුත්තාලට පුංචි ප්‍රශ්නයක් දීලා තියනවා. කියවමු බලට අපි හැමෝම් එකතු වෙලා මේ ප්‍රශ්නය. එක්තරා ගොවිපලක සි, ගවයින්ගේ හා කුකුලන්ගේ හිස්වල එකතුව තිස් පහකි පාදවල එකතුව එකසේ දහයකි. ගොවිපලෙහි සිටි ගවයින් හා කුකුලන් සංඛ්‍යාව වෙනවෙනම සොයන්න. උන්න දැන් අපිට මොකක්ද කියන්න පුතේ ගොවිපලක්තියෙනවලු ඒ ගොවිපොලේ ඉන්නවලු ගවයොයි කුකුළොයි. මේයාලගේ ඔලු වල එකතුව තිස් පහයිලු. පොතේ එක සත එෙක්ට ඔොලු කීයක් තියෙනවාද එකයිනේ ඇද එහෙමනම් පුොතේ මෙතන මේ හිස්වල එකතුව තිස් පහයි කියන්නේ මේ ගොවිපල ඉන්න සම්පූර්ණ සත්තු ගානත් තෙස් පහයේ කියන්නේ කුක්කු ලොයි ගවවයි දෙගොල්ලම තිස් පහක් ඉන්නවා. හරි පාදවල එකතුව එක සේද හයයිලු. දැන් අපෙන් අහන්නේ මේ ගොවිපලේ ඉන්න ව්‍ය සංඛ්‍යාව කියීයද කුකුල සංඛ්‍යාව කීයද කියලා. තැන් අපිට මේ දීලා තියෙන තොරතුරුවලින් කෙලින්ම හොයාගන්න බෑමේක්. ඒක නිසා පොතේ අපි පියවර කීපයක් අනුගමනය කරලා ඒ ගානේ පිළිතුර හොයාගන්න ඕන අපි බලමු කොහොමද මේ පිළිතුර හොයාගන්නේ කියලා. මේ වගේ ගැටලුවකදී අපි මුලින්ම කරන්න ඕන දේ තමයි මේ මුළු සත්තු සංඛ්‍යාවන්න අනි දැන් අපිට දීලා තියෙන මෙන්න මේ මුළු සත්තු සංඛ්‍යාව වැඩිම කකෝල් තියෙන සතාගේ කකුල්ගානෙන් ගුණ කරන්න ඕන. ඒ කියන්නේ දැන් ඔන්න මෙතන නං. අපිට කියනවා ඉන්න සත්තු සංඛ්‍යාව තිෙස් පහයි කියලනේද. මෙන්න මේ තිස් පහා අපිට මෙතන දීල ඉන්න සත්තුන්ගෙන් වැඩිම කකුල් තියෙන සතා තෝරගන්න ඕන දැන් අපිට ඉන්න කවුද සත්තු පුතේ ගවයඉන්නවා කොකුලයිඉවා. මේ දෙන්නගෙන් වැඩිම පාද තියන කාටද පුතේ, ගවයට පාද කියත් තියෙනවද හතරයි. කොකු ලට පාද කියද දෙක්කයි නේද එහම නං ඔන්න වැඩිම පාද තියෙන සතාට හිමි පාද සංඛ්‍යාව කියද පුතේ. ඒ හතර තියෙන්නේෙ ගාවයට එහෙමනං අපි මේ තිස් පහ හතරෙන් ගුණ කරන්න ඕන. තිස් පහතරෙන් ගුණ කරමු බලන්න අපි පුතේ කොහොමද අපි ගුණ කරන්නේ. හතර වරක් පහ විස්සයි නේද ඔන්න අපි බිඳූ දැම්මා දෙකක් කිතරොයි ඒ දෙක පැත්තකින් ලියාගත්තා. ඊට පස්සේ හතර වරත් වන කියද පුතේ දොලහයි ඒ දොළහට අපි මොකද කරන්නේ. අර දෙක, එකතු කරනවා. දොළහට දෙකක් එකතු කරම් කියද පුතේ දා හතරයි. ඔන්න එහෙමනං අපිට හම්බනාා උත්තරේ එකසය හතලි හයි. හරි. දැන් ඔන්න අපේ පලවෙනි පියවර අපි හදාගත්ත පුතේ. ඊ ළඟට අපි බලන්න ඕන දැන් මෙන්න මේ පලමු පියවරේ අපිට ලැබුණනි උත්තරයක් කියද උත්තරේ එකසය හතල. මේ එකසේ හතලිහෙම් පුතේ අපි අඩුකරන්්ඩ ඕන. මේය ගොවිපලේ ඉන්න සප්පූර්ණ සත්තුන්ගේ පාදවල එකතු. දැන් අපිට මේ ගාන්නනං එක දීලා තියෙන්න්නේ එක නිසා අපි ඔන්න එකසේ හතලිහිෙන් කිය අත් අඩු කරන්නේ. එක සිය දහයක් නේත. එතකොට අපිට මොකක්ද එන්නේ පුතේ. අපිට මෙන්න මෙතනති තමා එන්නේ. හාද අඩුම සත්තුන්ගේ පාදවල එකතුවයි. කියන්නේ මේ කොවිපලඉන්න කුකුලො හැමෝටම තියෙන කකුල් ගාන එනවා ඔන්න පිට මෙන්න මේ දෙවැනි පියවරේද. හරි අපි දැන් එහෙනම් පුතේ එකසිේ හතලිහිෙන් එකසිී දහයක් අඩුකරමු බලන්න බිඳුවෙන් බිින්ඳුවක් අඩුකරාම බින්දුවයි. හතරෙන් එකක් අඩුකරාම කියද පුතේ තුන්නයි. ඔන්න එහෙමනම් දැන් පාද අඩුම සත්තුන්ගේ පාදවල එකතුව කියද මේ ගොවිපලේ ඉන්නගේ. තිහායිනේ ඇද කෞද මේ ගොවිපලේ ඉන්න පාද අඩුම සතා කුපුල දැන් එතකොට මේ ගොවිපලේ ඉන්න කුකුලෝ හැමෝටම හැමෝගිම පාදගාන තිහයිලු. එහෙනම් මේ කියන්න කුකුලොගාන තිහයි කියලද පොතේ නෑනෑ. කොකුලෙක්ට කකුල් දෙකක් තියෙනවන්නේ නේදම කකුල්ලන් තිහල්ු එහමනම් කුකුලොගාන අපි කොහොමද දැන් හොයාගන්නේ අපි පොතේ කුකුලගාන හොයාගන්නේ මෙන්න මේ අපිට දැන් හම්බුුණ සම්පූර්ණ පාදගාන්න එහෙමනැත්තං අපේ දෙවැනි පියවරේ උත්තරේ බෙදනව පුතේ අඩුම්ම පාද තියෙන සතාගේ පාදගාන ඒ කියන්නේ කුකු ලට පාද දෙකයිනේ අපි ටන්න අඩුම පාද තියෙන්නේ කුකුලටනේ එහෙම නං දෙකින් බෙදනවා. තිහ දෙකෙන් බෙදුවම කියද පුතේ අපි බලමු බෙදලා. ඔන්න දැන් තුනට දෙකේවා කියද. එක්කයි නේද දෙවරක් එක කියීයද පුතේ දෙක්කයි. ඔන්න දැන් අපි තුනින් දෙකක් අඩු කරනවා කියයක් එක තුරු ඉද එක. ඊට පස්සෙ අපි මොකද කරන්නේ. බින්දුව ගේනවයි කළඟට දැන් කියද හැදුනේ දහයනේද. දහට දැකේව කියද පුතේ පාහයි. ඔන්න අපි පහතුවයා ගත්තා. ඊට පස්සේ පස්සරත් දෙක කියද පුතේ දහයයි. දහය දහයක් අඩුකරාම කියද බින්දුවයි. ඔන්න පුතේ දැන් අපිට හම්බනාා මේ ගොවිපලේ ඉන්න සම්පූර්ණ පාද අඩු සත්තු සංඛ්‍යාව කියද පහලවයි. එහෙනම් මේ කවුද මේ ගොවිපලෙඉන්න. කක්පුුලෝ සංක්‍යාවනේ දොන්න අපිට දැන් අපේ ප්‍රශ්නය එක උත්තරයක් කාව ගොවිපලෙඉන්න සම්පූර්ණ කොකුලො සංඛ්‍යාව පාහලවයි. දැන් අපි තාම හදලයි වෙරයිද පුතේ නෑ අපිට ගාාවයෝගැන. හොයන්න තේෙනවන්නේ නහද ගවයෝගානත් හොයන්න ඕන ඕන්න දැන් අපි හදන්න මේ ගවයෝගාන හොයාගන්න කොහොම හදන්න පුළුවන් වෙයිද පුතය ඔන්න දැන් පුතාලට දැන්නම් කියන්න පුළුවන්න්නේ ද කොහොමද කියලා. අපිට හරිම ලේසි මෙන්න මේ අපිට සම්පූර්ණ සත්තු තිස් පහක්කින්නවා අපි දැන් දන්නවා අපිට කුකුල පහලවයි කියලා එහෙමටම් එන්න මේ තිස් පහෙම පහලව අඩු කරන්න තියෙන්නේ එහෙමත් නැත්තං අප එක මෙහෙමලියමු මේ මුළු සත්තු සක අපිට තුන්වෙනි පියවරේ හම්වෙච්චය උත්තරෙන් අඩු කරන්න ඕන්න එතකොට අපිට මොකක් දෙන්නේ මේ ගොවි කලේ ඉන්න අනි සත්තු ගානය යනෙ වැඩි පාද තියෙන සත්තු ගාන ඔන්න හම්බෙනවා. එතකොට පුතේ තිස් පහෙම පහළවක් අඩුකරාම කියීයද. පහෙම පහක් අඩුකරාම බින්දුවයි. ඔන් අපි බිදුව දාගත්තා. තුනෙන් එකක් අඩුකරාම දෙක්කයි නේද. එහෙමනම් මේ ගොවිපලේ ඉන්න වැඩි පාද තියෙන සත්තු සංඛ්‍යාව ඒ කියන කවුද. ගවයෝ සංඛ්‍යාව කියද විස්සයි. ඔන්න දැන් අපි ටපේ ප්‍රශ්නයට පිළිතුර හාම්බුනා මේ ගොවිපලේ ඉන්න කුකුල සංඛ්‍යාව පහළවයි ගවෝ සංඛ්‍යාව වෙස්සයි. අපි දැම්පුතේ මේ ගාන හදන්න එහෙනම් මොකක්ද කරන්න ඕන මේ වගේ ගැනන් හදන්න. මේ පියවරවල් ටික පොඩ්ඩක් මතක තියාගන්න ඕන. ඒක නිසා අපි බලමු පොඩ්ඩක් මතක් කරලා පහෝ කොහොමදේ අපි හැදුවේ කියල්. අපි මොකක්ද කරන්න පුත්තේ දීලා තියෙනවානි ප්‍රශ්නය තුළ තොරතුරු මේ තොරතුරවලින් තමා මේ ගාන හදන්න ආධාර කරගන්න මේ තොරතුරු. පලවෙනි පියවර විදියට අපේ. ගොවිපලෙඉන්න මුළු සත්තු ගාන වැඩිම පාද තියෙන සතාගේ පාදගානෙන් ගුණ කරනවා. ඊට පස්සේ අපිට හම්බෙන උත්තරේ පුතේ ඒ උත්තරෙන් අඩු කරනවා අපිට දීලා තියෙනවා දැන් ඔන්න මුළු පාද සංකඛ්‍යාව වන්නේ මුළු පාද සංඛ්‍යාව අඩුකරනවා ඊට පස්සෙ මොකද කරන්නේ අපිට ඒ අඩුකරාම එන්නේ උත්තරේ මේ ගොවිපලෙඉන්න අඩු සත්තුන්ගේ පාදවල එකතුව. එහෙමනම් අපි ඊළඟට කරන්න ඕන මෙන්න මේ පාදාඩු සත්තුන්ගේ පාදවල එකතුව බෙදන්න ඕන පාදාඩු සතාගේ පාද සංඛ්‍යාවේ. ඊට පස්සෙ අපිට පුතේනවා පාදාඩු සත්තු සංඛ්‍යාව මේ ගොවිපලේ ඉන්න. ඊට පස්ස අපි මොකද කරන්නේ අන්න ඒ? පාදාඩු සත්තු සංඛ්‍යාව වඩු කරන්න ෝ නොපුතේ මේ ගොවිපලෙඉන්න මුළු සත්තු සංඛ්‍යාවේ එතකොට අපිට හම්බෙනවා වැඩි පාද තියෙන සත්තු සංඛ්‍යාව දැන්වන්න අපි ගානක් හැදවා ඒ හදන පියවරවල් ටිකා පහු මතක් කරගත්තා අපි ආය දවස අලොත් පාඩමකින් හම්බ දෝලපු තාල හැමෝටම සුභ දවසක්